දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කලගුණ තත්ත්වයක් සමග කැලණිගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කැලණිමුල්ල ප්‍රදේශයෙන් කැලණිගඟ මෙවන විට පිටාර කලමින් නැති බවයි වාර්තා වන්නේ. මේ නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. අද පස්සරෝපණ පිට නාගලකම් වේදිය ජලමාපකයේ ජලමට්ටම තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අඹතලේ ප්‍රදේශයේ නිවාස 85ක් පමණ මෙවන විට ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුව පවසන්නේ. මේ වතුර බලන්න යනවා කියන්නේ මේ චූටි ළමයි අරගෙන යයි මේ යන්නේ නේද? මේ එකපාරට වතුරක් ආවොත් මොකද වෙන්නේ? කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා අද පස්සරුවේ දැනුම් දුන්නා. කළුගඟේ ජලමට්ටමත් මේ වන විට ඉහළ කොස් ඇති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් බුලත් සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට මහා ගංවතුර තත්ත්වයක් පිළිබඳව රතු නිවේදන නිකුත් කිරීමටයි වරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. හොරණ මෙල්ලකන්ද ප්‍රදේශයේ අද පස්සරුවවර විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබුණා. ගිංගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිංගඟත් මේ වන විට පිටාර ගලමින් තිබෙනවා. ගිංගඟ පිටාර ගැලීම නිසා ඒ අපට පහත් බිම් රැසක්ම ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ. ගිංගඟ පිටාර කැලීමෙන් හෙනතුම, උඩුගම, නාකුඩ, බද්දේගම ආදී ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසිනොයි. මාර්ග රැසක් අවහිර වී තිබූ නිසා රථවාහන දහවණයටත් බාධා එල්ල වුණා. ඒ ගන්නේ නෑ. ඒ ගන්නේ නෑ.
ඇති. නිල්වල අගඟ පිටාර කැලිම නිසා ඒ අවට පහත් බිම් රසක්ද ජලෙන් යටව තිබුණේ මෙලෙසිනුයි. මේ නිසා දෛනික ජන ජීවිතයටද දැඩි බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. සිටිනාමලුව මහවැව පිටාර කැලීම නිසා තංගල්ල බෙලියත්ත මාර්ගයත් ජලයෙන් යටව තිබුණා. මේ වලස්මුල්ල බෙලියත්ත මාර්ගය දම්මුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ ආකාරයයි. තංගල්ල නලගම මාර්ගයත් අධික වැසි තත්ත්වයේ හේතුවෙන් ජලයෙන් යටව තිබෙනවා. මේ බෙලියත්ත හක්මන මාර්ගය ජලයෙන් යටව තිබූ ආකාරයයි. අවිස්සාවේල්ල ප්‍රදේශයට ඇදහැරෙනු දහරණිපාතේ වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ තිබූ ඇලමාර්ගයක් පිටාර කැලීම නිසා එකම පවුලේ 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්සැත්තේ 78 හැවිරිදි පියා, 36 හැවිරිදි දියණිය සහ 7 හැවිරිදි මිනිපිරිය බවයි වාර්තා වන්නේ. අද අලියුම ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග නිවස සම්පූර්ණයෙන්ම ජලෙන් යටවීමෙන් මොවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පෞද්ගලික බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක දහවණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මෙලෙස අනතුරුදායක ලෙසින් දහවණය කර ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ මාර්ගයේ දහවණය වන පෞද්ගලික බස් රථයකයි. අවිස්සවිල්ල පුවක්පිටිය ප්‍රදේශයේදී මෙම පෞද්ගලික බස් රථය තුරා දුම්රිය මාර්ගයේ මෙලෙස බස් රථය දහවණය කර ඇති බවයි වාර්තා වන්නේ. දැඩි වර්ෂාපතනයත් සමග කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයත් ජලයෙන් යටව තිබුණා. එනිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. තද වැසි තත්ත්වයත් සමග රත්නපුර දෙහිනකන්ද දියැල්ලෙන් මහා ජලකඳක් පැමිණේ මේ ආකාරයෙනුයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයත් අද ජලයෙන් යටව තිබුණා. කොස්කම ප්‍රදේශයේ පහත් පිම් රසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසනුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බියකම පිවිසුමත් ජලයෙන් යටව තිබෙනවා. ඒ නිසා අධිවේගී මාර්ගයට පිවිසීමට පැමිණි වාහනවලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බියගම ආසන මහසමුළුවටද අයහපත් කාලකුණෙන් බලපෑම් එල්ල වී තිබුණේ මේ අයුරින්. කලවාන මතුකම ප්‍රධාන මාර්ගය බෙලියත්තවල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබුණා. ඒත් සමග පහත් බිම් රැසක නිවාස රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසිනුයි. විශේෂයෙන්ම කොටපොළ අකුරැස්ස කඹුරුපිටිය මුලටියන මාලිම්බඩ අතුරලිය තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නිල්ලලා ගංගාව සහ ඒ අතු ගංගාවල ගංවතුර නිම්නයේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම කළුගඟේ ඉහළ ධාරා ප්‍රදේශයේ සිට පැල්මඩුල්ල නිවිතිගල රත්නපුර කුරුවිට අයගම ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ඉංගිරිය හොරණ දොඩංගොඩ මිල්ලනිය එවැගේම පාරින්ද නුවර බුලත් සිංහල දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය තුළ වර්ධනය වීමක්. එවැගේම ගින්ගඟේ මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. ගින්ගඟ පහළ ප්‍රදේශවල කැලණිගඟ පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. මේ අතර ජල කැඩීම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ ආරක්ෂාව පතා ප්‍රදේශ රැසක විදුලි සැපේ මතිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමටයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පියවරගෙන ඇත්තේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනේ දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් කැඩියාම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා. කොළඹට පැවති අධික සුළං තත්ත්වයත් සමග විහාර මහදේවී උද්‍යානයේ ගස් කඩා වැටී තිබුණේ මෙලෙසිනුයි. ගල් අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශය හරහා හමාකිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස 10කට පමණ අලාභහානි සිදුව තිබුණා. ගසක් කඩා වැටීම හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගය දුම්මල දෙනිය ප්‍රදේශයෙන් අද සම්පූර්ණයෙන්ම අවහිර වුණා. අයියෝ
අයහපත් කාලකුණ තත්ත්වයේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබුණා. මතර දෙයන්දර පොලිස් වසමේ පල්ලිවෙල ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටි පුත්කලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ. යටියන්තොට පොලිස් බල ප්‍රදේශයේ සීපොත් ප්‍රධාන මාර්ගයේට පස්කන්දක් කඩා වැටි ඊ රාත්‍රියේ සිට එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බහදා එල්ල වී තිබෙනවා. එම ස්ථානය නිරීක්ෂණය කරන්නට රාජමාත්‍ය රංජිත් සීමලා පිටියද අද දහවල් එක් වුණා. ලංකාගම පිටදෙනිය ප්‍රදේශයේ නායාමක් සිදුව තිබෙනවා. එම නායාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පවතින අයහපත් කාලකුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 10කට නායාම අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මකයි. කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය පවසන්නේ. ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමට මෙවන විට ත්‍රිවිධ හමුදාව කටයුතු කරමින් සිටිනවා. යුද්ධ හමුදාපති ලොතිනන් ජෙනරාල් වික්‍රම් ලියනගේගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාවේ සහන කණ්ඩායම් 10ක් මෙවන විට අනියුක්ත කර තිබෙනවා. එසේම විශේෂ වාහන යෙදවීමටත් යුද්ධ හමුදාව කටයුතු කර තිබුණා. ශ්‍රී ලංකා නාවික හමුදාවත් සහන කණ්ඩායම් 10ක් මෙවැනි විට අනියුක්ත කර ඇති බවයි වාර්තා වන්නේ. කළුතර, ගල් සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් අනියුක්ත කර තිබෙනවා. ඊට අමතරව අමතර සහන කණ්ඩායම් 116ක්ද යොදවා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් හදිසි ආපදාවලදී සහන සැලසීමට හෙලිකොප්ටර් යානා සූදානම් කර තිබෙනවා. අයහපත් කාලගුණයත් සමග මෙවන විට පුත්කල මරණ 15ක් වාර්තා වනවා. පූර්ණ නිවාස හානි 28ක් මෙවන විට වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 4119ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. අයහපත් කාලගුණයෙන් මෙවන විට පුත්කලෙන් 20000කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා. මේ ප්‍රදේශ නැරඹීමට යාමෙන් වළකින්න මේ ජලය භාවිතා කිරීම අවදානම් දියන විනෝද වීමෙන් වළකින්න මොකද අවදානම් තත්ත්වයක් රටේ පවතින්නේ. අඛණ්ඩවම තමන්ට ලැබෙන නිවේදන පිළිබඳව සූදානම් වෙන්න පුද්ගලයන් 2000කට වැඩි ප්‍රමාණයක් තාවකාලික මධ්‍යස්ථාන තුල දැන්ට රඳවා තිබෙනවා.